සුබ දවසක් මෙමතුන් ලෝ වන්දවිගිය සතුන් අතර සිටින අදට අභිජනනයේ කිරීමට හැකියාවක් ඇති දැවැන්ස සත්ව කුට්ටාසයක් නිසා අපි මේිට පෙර වීඩියෝවකදී ඕන් ගැන කතා කළා වාට මතක ඇති ප්‍රාග් ඓතිහාසික යුගයක ප්ලයිස්ටොසීන අවධියක සුවිසල් කාල පරිසරයක ජීවත් වූ මොවුන් ලෝකේ බොහෝ ප්‍රදේශවල ජීවත් ඇති බවට දැනටමත් සාධක සොයාගෙන තියෙනවා ඒ තත්ත්වයේ එසේ තිබියදී 2007 වසරේදී ලියුබා නමින් හැදින් වූ වඩා හොඳින් සංරක්ෂණය වී තිබූ මෙමත් පැටවකගේ සිරුරක් සොයාගන්න මෙමත් සත්ව ගවේෂකයින්ට හැකියාවක් ලැබෙනවා වසර 40,000ක් පමණ ඉපරණි මේ සිරුර සයිබීරියාවේ කඳුකර ප්‍රදේශයකදී සොයාගනු ලබනවා මීට වසර 4300කට පෙර ඒ කියන්නේ ගීසාහි පිරමීඩ නිර්මාණය කළ යුගයේ පවා මේ සතුන් ලෝකේ සිට ඇති බවට විද්‍යාඥයින් දැන් අනුමාන කරනවා ඒ වගේම අලියාටත් වඩා දැවැන්ත මේ සතුන් වඳවි යාමේ ප්‍රධානම සාධකයේ බවට පත්වන්නේ මිනිසායි අතීත මානවයා මේ සතුන්ගේ මස් සඳහා විශේෂ කැමැත්තක් දක්වුවා ඒ වෙනුවෙන් විවිධ උගුල් හා උපක්‍රම ඔවුන් භාවිත කර මේ සතුන් මරා දැමුවා මේ බව සනාථ කළ හැකි සාක්ෂි මෑතකදී මෙක්සිකෝවෙන් සොයාගනු ලබනවා මෙක්සිකෝවේ වැඩබිමකදී අහම්බෙන් හමුණු මැමතුන්ගේ අස්ථි කොටස් සහ ඔවුන් අල්ලා ගැනීමට යොදාගත් උගුල් කොටස් නිසා මෙමතුන් වඳ කිරීමට මිනිසා තදින්ම යොමු වූ බවට පිළිගත හැකි සාක්ෂි තියෙනවා. ඒ වගේම දැනට ලෝකයේ විශාලතම මෙමත් අස්ථි නිධිය බවට පත් වී ඇති මෙක්සිකෝවෙන් වාර්තා වන මෙය සැබවින්ම කැණීමක ප්‍රතිඵලයක් නන් නෙවෙයි. නව ගුවන් තොටුපළක් සඳහා මෙක්සිකෝ සිටි අගනුවරින් උතුරු ප්‍රදේශයේ බිම් කැණීම් සිදු කරන අතරතුර තමයි එම සේවකයින්ට මේ සතුන්ගේ අස්ථි කොටස් කීපයක් හමුවන්නේ. පසුව පුරා විද්‍යාඥයින් පෙඩ්‍රෝ සංචෙස්ගේ ප්‍රධානත්වයෙන් මේ ස්ථානයේ කැණීම් ප්‍රදේශයක් බවට පත් කළා. ඇමරිකාවේ ඩකෝටා ප්‍රදේශයෙන් හමු මැමත් අස්ථිවලට පසුව පුළුල් වපසරියක් තුළ විසාර අස්ථි කොටස් මෙහි අදටත් හමු වෙනවා. ඉතින් මේ වෙද්දි මෙක්සිකෝවේ මේ කැණීම් සිදු කරන ප්‍රදේශයෙන් මෙමත් සතුන් 200ක් ප්‍රතිනිර්මාණය කළ හැකි අස්ථි කොටස් හමු වී තියෙනවා. ඒ වගේම මේ ඇටසැකිලි අදින් වසර 13,000 අතර කාල පරිච්ඡේදයක් දක්වා ගමන් ගන්න බවත් සඳහන් කළ යුතුයි. අලියටත් වඩා විශාල මේ සතුන් ලෝකෙන් තුරන් වීමට දේශගුණික විචල්‍යතා වගේම ආදි මානවයන්ගේ දඩයමත් මුල්ලු බවට මෙයින් තහවුරු වෙනවා. ඒ වගේම වූලි මෙමත් වූලි රයිනෝ වගේම වයිල් හෝස් එහෙම නැත්නම් වල් අස්වයන් මේ විදිහට අපේ පරිසරය තුළ කාලේ වෙලිතලාවෙන් වැසී යනවා. යලෝනි ඔන්න අදත් අපි ඔයාගේ දැනුමට සහ රසස්වාදයට ඉතා වටිනා සුවිශේෂ සටහනක් අරගෙන ආවා. සටහන හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ලයික් කරන්න ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මෙවැනි වටිනා සටහනකින් නැවත ඔබ හමුවන දෙක් ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා.